දොළ පුතාල හැම කෙනෙකුටම සුබ සැන්දෑවක්. පන්තියට ලෑස්ති නේද? දැන් අර මේ ඔගොල්ලෝ දන්නවනේ පරිසරය සිංහල ගණිතයට අමතරව පළවෙනි ප්‍රශ්න පත්‍රයට අමතරව ඔගොල්ලන්ට හැමදාම වැඩිපුරම ලකුණු ගන්න ක්‍රමයක් අපි කියලා දෙනවනේ. සරත් ආනන්ද සර් ඇවිල්ලා. ඔන්න සරත් ආනන්ද සර් අදත් ලෑස්ති දොළ පුතාලට වැඩියෙන් ලකුණු ගන්න කොහොමද කියලා කියලා දෙන්න. ආයුබෝවන් පුංචි දුවේ පුතේ. ඔබ දන්නවා නැනස රූපවාහිනී පස්වන ශ්‍රේණී ශිෂ්‍යත්ව පාඩම් මාලාව ස්වාධීන රූපවාහිනී ඔබට ගෙනෙන්නේ ඔබ ශිෂ්‍යත්ව විභාගය තුළ ඉතාමත් ඉහළ ලකුණක් කරා යන්නට හැකියාවෙන් ශක්තියෙන් පිරුණු ආදරණීය දරුපැටියෙක් බවට පත් කරන්න. ඒ විතරක් නෙමෙයි හොඳම ලකුණකට හොඳම උපදේශක විශේෂාංගය තුළින් අපි හැමදාම ඔබට ශිෂ්‍යත්ව විභාගෙදී ඉහළම ලකුණකට යන්න පාර කියලා දෙනවා. හැමදාමත් සතිපත අද දවසේ මම පුංචි දුවට පුතාට කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ විශේෂාංගය තුළින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය මොන විදිහටද මේ විභාගෙදී පුංචි වාට වැදගත් වෙන්නේ කියලා. දුවේ පුතේ අපි දන්නවා ශිෂ්‍යත්ව විභාගෙදී පුංචි වාට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයෙන් ලකුණු 30ක විතර ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් දුවලා පුතාලා අපි දන්නවා පාසල් යනවා අමතර පන්තිවලට යනවා වැඩපොත් කරනවා වැඩපත්තර කරනවා මේ සියල්ල අතරේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විශේෂදී හොඳ ලකුණකට යන්න නම් පුංචි පුතා අනිවාර්යයෙන්ම පරිසරයත් එක්ක ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. දුවගේ පුතාගේ ගෙදර මුළු දැන්ගය නිවස ආශ්‍රිත පරිසරය ගෙවත්ත මහපාර අහස පොළව මේවත් එක්ක සජීවීව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍යයි. දුවගේ පුතාගේ අම්මා තාත්තරත් කියන්න ඕනේ පුංචි දරු පැටියාව පන්ති එක් කරගෙන ගියාට පාඩම් කෙරෙව්වට ඒ සියල්ල අතර ඉතාමත් වැදගත් වෙනවා පරිසරයත් එක්ක පුංචි දුව පුතාව ජීවත් කරවන එක. දුවේ පුතේ අම්මේ තාත්තේ විශේෂයෙන්ම අපි දන්නවා මුළු තැන්ගේ තියෙන උපකරණ ගැන පවා ශිෂ්‍යත්ව විභාගෙදී ප්‍රශ්න නැගෙනවා. ඒ නිසා පරිසරයත් එක්ක ජීවත් වෙන්න එවිට ඔබට ගැටලුවකින් තොරව පීඩනයකින් තොරව ඉහළ ලකුණකට යන්න පුළුවන්. දැන් පුංචි පුතාට තිරය තුළ මම ඉදිරිපත් කරනවා විභාගයේදී ලැබුණු ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. දුවේ පුතේ අවුරුද්ද පුරාම මල් පිපෙන ශාකයකි. දැන් පුතේ මේක අපි අමතර පන්ති යන්න ඕනේද දැනගන්න? වැඩපොත් පත්‍ර කරන්න ඕනේද? නෑ. අපේ පරිසරය තුළින් අපිට දැනගන්න පුළුවන් අවුරුද්ද පුරාම මල් පිපෙන්නේ අරලිය ශාකයේ බව. ඉතින් මම කියවන්නේ දුවේ පුතේ විශේෂයෙන්ම අපේ මුළු තැන්ගයත් අපිට වැදගත් වෙනවා කියලා විභාගෙදී අගෝස්තු මාසේ 26 වෙනිදා විභාගයට මොන දුන්න දුවලා පුතාලට ලැබුණා හිරමණය මුවහත් කිරීම සඳහා අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා. ඊට කලින් අවස්ථාවක ලැබුණා බත් පිසීම සඳහා හාල් ගරන්න මොකද්ද උමනා වෙන්නේ කියලා. බලන්න මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නම් දැන් දුවලා පුතාලට. ඔබට තිරය තුළ දිස් වේවි බත් පිසීම සඳහා සහල් ගැරීමට වඩා උචිත භාජනය වන්නේ. දුවලා පුතාලා දන්නව මොකද්ද පුතේ? නෑඹිලිය බව. හැබැයි බත් පිසින්න හාල් ගරන්න නෑඹිලිය අවශ්‍ය වෙන බව දැනගන්න ටියුෂන් පන්ති යන්න අවශ්‍ය නැහැ. අමතර පොත්පත් කරන්න අවශ්‍ය නැහැ. දුවගේ පුතාගේ ගෙදර පරිසරය තුළ ඔබ ක්‍රියාකාරී දරුවෙක් විදිහට ජීවත් වෙනවා නම් ශිෂ්‍යත්ව විභාගෙදී පරිසර විෂයේ හොඳ ලකුණකට යන්න පුංචි පුතාට දුවට හොඳ අවස්ථාවක් තියෙනවා. බලන්න පුතේ මම ඔබට තවත් අවස්ථාවක් ඉදිරිපත් කරන්නම් රූපවාහිනී තිරය තුළ. මේ බලන්න කහපාට පසුබිමක ඇති පහත මාර්ග සංඥාවෙන් ප්‍රකාශ වන්නේ මොකද්ද පුතේ? මොකද්ද? වම් පැත්තට වංගුව ඉදිරියෙන් බව. ඉතින් දුවේ පුතේ අම්මේ තාත්තේ මේවා ඉගෙන ගන්න ඔබේ පුංචි දරුවාට මහා බරක් ලබා දෙන්න අවශ්‍ය නැහැ. ගෙදරදි වත්ත පිටියේදි පාරේදි අත්දැකීම් ලබා දීමෙන් හොඳ ලකුණකට ගෙන යන්න හොඳටම අවස්ථාව අපිට තියෙනවා. ඒ බව අපි හොඳින්ම මතක තියාගන්න අවශ්‍යයි. අපි අද පරිසර පාඩමක් කරමුද? කැමතිද කට්ටිය? කැමති නේ. අපි දන්න ඕගොල්ලොත් හොඳටම කැමති කියලා. ඒකට හොඳම කෙනා තමයි අපේ අංජනි මිස්. එන්න මිස් පන්තියට. ආයුබෝවන් දුවේ පුතේ. ආයුබෝවන් ටීචර්. මෙයා කොළු කෑලිනවා මට. මෙයා මුගිනල්ලා. ඔයා ගන්න ඔයාගෙන කොළු කෑන්දී. ओ,
මේ රොඩු ටික ගෙනාවේ දැන් කොල කෑලි ගෙනාවේ කවුද මෙයා ගෙනාවා දැන් පුතා මොකද කියන්නේ එයාම අයින් කරන්න ඕන කියලා දුව කියනවා අපි පුතාම පුතා ගිහිල්ලා දානවා කියලා පුතා කොහොමද කියන්නේ ළඟට ආවොත් ගිනල්ලා දැම්මොත් ගහනවා කියලා දැන් බලන්න අපි එක ගැටලුවකට අපි තුන් දෙනා විවිධ ලෙස තමයි පිළිතුරු දුන්නේ අපි හැසිරුනේ දැන් මෙයා මොකද කියනවා එයාම ගන්න කියලා කියනවා අරයා කියනවා මමම ගිහිල්ලා දානවා කියලා පුතා කියනවා මල් ළඟට ආවොත් ගිනල්ලා දැම්මොත් ගහනවා කියලා දැන් අපි එක එක විදිහට තමයි මේ හැසිරෙන්නේ නේද අද පාඩම දුවේ පුතේ මිනිස් හැසිරීම අපි මිනිස්සුනේ අපි විවිධයි නේද අපි එක එකනා පුතා වෙනයි මෙයා වෙනයි හැසිරෙන විදිය යම් දෙයකට දැම්ම අපිට පේනුනනේ ඒක නේද එහෙනම් දැන් මං කියනවා මෙහෙම අපි උදේ පාන්දර ඇවිල්ලා අපි හිතමු පුතාලගේ ටීචර් කියනවා අද උදේ වෙන එක්කෙනාට තෑග්ගක් දෙනවා කියලා දැන් පුතාලා පොලිමේ ඇවිල්ලා උදේම අපි එක්කෙනා ඉන්න පොලිමේ දැන් පේලිය හැදිලා ඉන්නවා ගානට හැදිලා ඉන්නවා නම් දැන් වෙලා ගිහිල්ලා බස් එක වෙලා ගිහිල්ලා හරි යා ටිකක් ප්‍රමාද වෙලා ඇවිල්ලා පේලිය ඉස්සරහින්ම හිට ගන්නවා පුතාලා කොහොමද යාට සලකන්නේ මොකද පුතේ ඔයා නම් කරන්නේ මොකද යාට කරන්නේ ඔයා නම් ගහනවා ඔයා නම් ගහනවා තව එක්කෙනෙක් කොහොම වෙයිද ඔව් එහෙම නැත්තම් අපි කියනවා යාට ආපහු පිටිපස්සට යන්න කියලා එහෙම නැත්තම් පොලිමේ ඉඩ දෙනවද අපි දෙයිද ඉඩ නෑ නෑ කවුරුද ඉඩ දෙන්නේ නෑ එහෙනම් පුතේ මේ හැසිරීම් අපිට අපිට පුළුවන් වර්ග කරන්න මිනිස් හැසිරීම් දැන් පුතා කියන්නේ මෙයා ගෙනාවු කුණු එයා මයින් කරන්න කියලා නේද දුව කියනවා එයා ගෙනාවු කුණු මම හිමීට අයින් කරන්නම් කියලා පුතා කියනවා මල් ළඟට දැම්මොත් මම ගහනවා කියලා ඔය හැසිරීම් තුනේ අපි බලමු මේ පුතා කියන හැසිරීම මල් ළඟට ගෙනාවොත් ගහනවා දැන් පොලිමේ ඉස්සරහට ආවොත් අරයව තල්ලු කරලා දැම්මොත් එතන මොකද ඇති වෙන්නේ නැවත රණ්ඩුවක් හට ගන්නවා නේද ඒකට අපි කියනවා ආක්‍රමණශීලී චර්යාව දෙන්න අතරේ ගැටුමක් ඇති වෙන්නේ නේද ආක්‍රමණශීලී චර්යාවක් එයාගේ ඒ දෙන්න අතර තියෙන ඊළඟට අපි හිතමු දැන් මෙයා කිව්වා අර දුව කිව්වා මම නම් මමම ගිහිල්ලා එයා දාපු ගුණ ටික අයින් කරනවා දැන් හැමදාම කුණු ටික අරයා දැම්මොත් දුව අයින් කරනවා අරයා ගෙනල්ලා දුව ළඟට කුණු ටික දානවා දැන් දුවේ පුතේ එතකොට අරයාගේ වරද හරියයිද ඔගොල්ලෝම කියන්නකො එයා කරන වැරද්ද හරියයිද නෑනේ එයා හැමදාම දිගින් දිගටම කුණු ටික ගෙනල්ලා එයා අයින් කරන්න ඕනේම දුවට දෙයි එතකොට මොකද වෙන්නේ අරයාගේ වරද හරියන්නේ නෑ දුව මොකද අරයා කරන දෙයට හිස නමලා අපි කුණු ටික අයින් කරනවා වැරද්ද හරියන්නේත් නෑ මොකද වෙන්නේ අර දුව හැම වෙලේම අරයට අරයාගේ කීමට යටත් වෙලා රොඩු ටික අයින් කරන්නටත් වෙනවා ඔය වගේ හැම වෙලේම චර්යාවන් අපිට වෙනවා එතකොට ඒකට අපි කියනවා යටහත් චර්යාවක් කියලා දැන් මෙතන පුතාලා දෙන්න මං එනකොට රණ්ඩු වුණා නේද ඔගොල්ලෝ දැක්කනේ රණ්ඩුව මෙයා කියනවා මෙයා තමයි මේ පුතා තමයි කුණු ටික දැම්මේ යා මයින් කරන්න කියලා. හැබැයි කිව්ව විදිය තමයි චුට්ටක් වෙනස්. අපි හොඳින් ඕක කිව්වනම් ඔයා දාපු කුණු ටික ඔයාම ගන්න. රණ්ඩු නොවි කිව්වොත් මොකද හිතෙන්නේ අරයට? අරයට හිතෙන්නේ මමම අයින් කරන්න වෙනවා තමයි මම දාපු කුණු ටික කියලා. එහෙනම් තමන් වරදක් කරොත් තමන් ඒක පිළිගන්න සූදානම් වෙන්න ඕන. නේද? මෙන්න මේ චර්යාවට මොකද්ද කියන්නේ අපි? ඔව් බොහොම හොඳයි. මේකට කියනවා අපි සහනශීලී චර්යා. එහෙනම් මම දැන් චර්යා තුනක් කිව්වා අපි හැසිරෙනකොට. මොනවද? එක චර්යාවක් කියන්නේ යටහත් චර්යා. තව එක ආක්‍රමණශීලී චර්යා. සහනශීලී චර්යා. බොහොම හොඳයි. දැන් අපි බලමු යටහත් චර්යා දිගින් දිගට තිබුණොත් මොකද වෙන්නේ? අපිට තියෙනවා හැම කෙනෙකුටම ආත්ම ගෞරවය. එයාගේ ආත්ම ගෞරවය නැති වෙනවා අරයාගේ හැම වෙලේම අනුන්ගේ වැඩ කරන්න ගියොත් යටත් වෙලා. නේද? අපි වෙන්න ඕන. අපි කාගේවත් වැඩ කරන්නට අවශ්‍ය නැහැ. අපි
अभी करण वेरदी अभी पिलीगण सूदान वेन्नो ये वगे मानित किनागे वरद अभी कियल देट सूदान वेन्नो ऐना पुते यटह चरयावली मुखद वेन्ने अनीत के नागे वरद हरियाणे हेम विलेम तमंगे आत्मगौरव नतिवेनवा अनागते दीपावा यागे आत्मगौरवेट हानिया सिद्धवेन ने दे आक्रमणशीली चरयावली पुता की पुता लंकट उद्गहन वकीलोड़ मुखद वेन दिखी दिखट गेट मकतिवेन ए गेटलू विसदेन अद संहार विलावट तावकालिको विसदेन पुलवा इसकोले अरला अनकांगला आलवा बेतकिंदा गहना पुलवा नेद अरे विलावे गेहुआ इवली विसदेन पुलवा नम ए गेट गेटलूट तावकालिक विसुमाट एक स्थिरवासी विसदेने ने सापीट किया पुलवा ए गेटलूट तव दिगीन दिगट यानवा देना अतर केतिवेनो तमंगे निरोगी कमट होंद वेदोग देना अतर केतिवेन कोट ने अपीट किया नेद वेडिपुर केंतिकांडे पा इतकोट अपी रोगीन बवट पत्न सतुटिंग तमय अभी निरोगी के ना अपे रोगी तत्व खटगंट अर आक्रमणशीली चार्य उदहुन ऐना अभी एक ऐना अभी कियनवा पुता अतरे मुखद उने मे आगे नापगुणु मे आमा इंकर मे आकर वरदया पिलीगण सूदान वेन्ना तोण पांति कामरे अपरिशिधुवेनवा अपिटमु अपिट समाजे दीत मे वगे देवालेना मम की पोलिम कई सरा इनकोट नेद अभी अनित के नाट इट अवश्य अभी इकमनी आवना याट तेरू कल देोने अभी मे विधि अट अपिता दे पांदर ओया त्यालुआ ओयाट इतने गण उन्ना हिमने तंगे तैग गण उन्ना उदय पांदरिंग अविल्ला ओया थीटिया नम तमाई होंद अभी देना गे मैं हित्री देने नै किएने को होंदिंग किया न तिबुना नेद एहना अपीट दानवा अपी मिनीसुले से हसीरेन कोट विविध चार्य आवन तीयनवा मुनाद आक्रमणशीली चार्य यटहचार्य सहनशीली चार्य एना अभी दुवे पुते पांति कामरे हेम मुहोतकम हितांडोन सहनशीली चार्य वर्ट अन्न इतकोट अपीट हुंदट हसीरेन्नट पुलुवांग वेनो इदिन दुवे पुते अद मितनिं अपी नवतिमु नवता दवसक अपी मे वगे परिसरे पाडिकिं हमुवेमु දුවල පුතාලා හැම කෙනෙක්ම ආයෙම නැනස පන්තියත් එක්ක පුංචි රණ්ඩුවක් ගියා නේද තරහ නැහැ නේද තරහ වෙන්නේ නැහැ එහෙම අපේ කට්ටිය අපේ යාළුවෝ ඔක්කොම හොඳ යාළුවෝනේ හරි එහෙමනම් අපි දුවේ පුතේ ගණිතේ පාඩමක් කරමුද මේ වෙලාවේ අන්න අපේ ජයසේන සර් ඇවිල්ලා ඉන්නවා සර් එන්න පන්ති කාමරේට ආයි බන්දුවේ පුතේ දුවල පුතාලට අද ගණිත විෂයට අර්ථයේ මම रोम संख्या कथा कर गम अद गम नगर शिवम पासल विशाल धर्व पिरीसा मे नैनस वेटसान इसरा तमंग दक्षम गुरु रखता मेला रोकलना मांगे दूल पुतना मे अद रोम संख्या पील कथा करी समाट उब मीट पेर इगन नोलबुन वेदगत कारण कीपक समाट उबे अवधान इन पुला एक मत के तबागन कियमी अभी पोड कथा करीट पेर मन दूल पुत्र पिंतूर कमी बाण रूपांतरी दिहा एक रूपांतरी दिया बन रूपांतरी उपटे एक पेन और लोज मून देखा काटर ये देखे विन सुंदर के पुरा पड़ा क्या पता नहीं कर देने से हाँ बहुमूंद अहे नंग अदा पी कथा कंडान ने उब क्यूगो आगे मैं अपी नितर पास ले पांदी कामरे बाविता कन समदाम එවගේම එදිනදා ජීවිතයේ මේ භාවිතක ඉලක්කම් වලට අපි කියන හින්දු අරාබි ඉලක්කම් කියලා. නමුත් ඔබට විශේෂයෙන් ශිෂ්‍යත්ව වාර පිළිසින ගමම්ම ඒ වගේම වෙනත් අධ්‍යාපන කටයුතු කරද්දී මේ රෝම සංඛ්‍යා ගැන අවබෝධයක් අපිට ලබා ගන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපිට පාසල පමණක් නෙවෙයි. සාමාන්‍ය දෛනික ජීවිතයේ බොහෝ අවස්ථාවලත් රෝම සංඛ්‍යාන් අපිට අවශ්‍ය වෙනවා. ඔය ඔර්ලෝසු වල අර කාඩරි මතකයක් තියෙනවද කියන රෝම සංඛ්‍යා දකින්න පුළුවන් වෙනත් අවස්ථා දැකලා තියෙනවද ඔයගොල්ලෝ? बाण रूपाणी दिया मुका पेन के पड़ा पंत समहार विट पेल पोत्तल टवर दील समहार विट मे वगे प्रश्न अंक मे वगे रोम अंक कर ला मे तीन सिंगल पेवरमा गण पेवरमा
දීලා තියෙන්නේ. ඉතින් අපි දැන් දුවල පුතාලා එසේ රෝම සංඛ්‍යා ගැන මතකෙට ගත්ත ගම අපි දැන් බලමු ඒ ගැන යමක් අවබෝධ කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ පුතාලා ඕගොල්ලෝ දැන් කිව්ව අපි නිතර භාවිත කරන Hindu Arabic ලක්කන් එකේ ඉඳන් 10ට දීලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා අපි දැන් අද කතා කරන්න යන රෝම සංඛ්‍යා එකේ ඉඳන් 10ට දීලා තියෙනවා. ඒක න අවධානය යොමු කරන ගමන් පුතාලට කියන්න කැමති රෝම සංඛ්‍යා ඉගෙන ගන්නකොට අපි විශේෂයෙන් මතක තබා යුතු විශේෂ ඉලක්කම් තුනක් තියෙනවා. මෙන්න මේ ඉලක්කම් තුන. බන් 1 අනික එක කීයද? 5. 5 අනික එක 10. ඇයි අපිට මේ තුන වැදගත් වෙන්නේ කියලා පොඩ්ඩක් මම පුතාලට පෙන්නන්නම්. දැන් මේ බන් අපි නින Hindu Arabic ඉලක්කම් ඉතලනේ එක පාවිච්චි කරොත් අය අපිට හම්බෙන්නේ 10 දී. ඒ රෝම සංඛ්‍යාවල එක ගත්තී මෙවන් මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා හතරට තියෙනවා හයට තියෙනවා හතර තියෙනවා අටට තියෙනවා නවයට තියෙනවා දිගට මේක සම්බන්ධ වෙනවා පහ බලන්න හතරට තියෙනවා පහට තියෙනවා හයට තියෙනවා හතර තියෙනවා අටට තියෙනවා ඊට ඉදිරියට බොහෝ ඉලක්කවල එක දිගට යනවා මේවා 10ත් එසේමයි බැලු බැලමුට තියෙනවා ඉතින් එහෙමනම් මේ ඉලක්කම් තුන ගැන අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන එකම පුතාලට කියන අපි රෝම සංඛ්‍යා ගැන පන්ති කරද්දි අපිට තියෙන පේන පුතාල පොඩි ගැටලුව පුතල්ත් එක්ක අපි උගන්නද්දී ළමයිට පොඩි ගැටලු අවස්ථා කීපයක් අපි දකලා තියෙනවා. හැබැයි අද මං කියලා දෙනවා ඕගොල්ලට කිසිම දවසක එවැනි ගැටලුවක් මතු වුණොත් ඇය කවදාවත් වරි නොවෙන්න ක්‍රම කීපයක්. පුතල් එකක් තමයි රෝම සංඛ්‍යා අපි ලිවීමෙන් මතක තියාගන්න එකම ඉලක්කම එක ළඟ එක අගයක් තියෙන එකම ඉලක්කම එක ළඟ වාර 3කට වඩා යෙදෙන්නේ නැහැ. මේ බලන්න 1 2 3 4 අපි එහෙම ලියන්නේ මේ වන් ඊළඟට 6 7 8 මෙතන එකක් අඩුයි තව 8 ඊට පස්සේ ඇයි දෙන්නේ ඒක නෙමෙයි 1 2 3 තේරුණ නේද මේ වන් ඊට පස්සේ අපි මෙතන 10 20 30 40 ඩ අපි ආපහු එහෙම යොදන්නේ ඒ කියන්නේ පුතාලා 40 පන්ති කාමරේ ඉගෙන ගන්න නෑ 4 දි L කියන්නේ 50ට හැබැයි ඒකේ වම් පැත්තෙන් යොදලා තියෙන අපි ඒතර අපි 40 කියලා යොදා ගන්නවා එහෙනම් ඕන තවත් මතක තියාගන්න ඕගොල්ලෝ ගොඩක් අය වර්ධිනවා එකම ඉලක්කම එක අගයක් තියෙනක එක ළඟ යොදන්නේ 3 වතාවක් පමණ මෙන්න තවත් පුතාලා මතක තියාගන්න වැදගත් කාරණාව ක්‍රෝම සංඛ්‍යාවල දුවේ පුතේ අපි දැකලා තියෙන ඕගොල්ලෝ උගන ගනිද්දී 4යි 6යි ලියනකොට සමහර අය පොඩි පොඩි ගැටලු ඇවිල්ලා තියෙනවා දැන් එවැනි ඒවා වර මකා ගන්න තන් එවැනි ඒවා වලක ගන්න මෙන්න හොඳ තවත් කාරණාවක් රෝම සංඛ්‍යාවල පුතාලා අගය අඩුවෙන් පෙන්නකොට ඒක ඔය දන්නේ වම් පැත්තේ ඒ කියන්නේ මෙහෙම මේ බලන්න අපිට මේ තියෙන්නේ 5 4 ලියන්න ඕන මෙන්න බලන්න වම් පැත්තේ යොදලා තියෙන එක 5න් එකක් ගියාම 4යි මේ බලන්න මෙතන මේ තියෙන 10 10 වම් පැත්තේ එකක් යොදපුවාම 10න් එකක් ගියාම 9 තේරෙනද? ඒතර අගය අඩු වෙනකොට වම් පැත්තෙන් යොදන්න. එන ඕක අනිත් හරිම ලේසි ඊළඟ කාරණා. රෝම සංඛ්‍යාවල අගය වැඩියෙන් පෙන්නකොට එහෙනම් යොදන්නේ දකුණු පැත්තේ. මේ බලන්න. 5ට 1ක් එකතු කරපුවාම 6යි. 5ට 2ක් එකතු කරපුවාම 7යි. 5ට 3ක් එකතු කරපුවාම 8යි. අපි යොදන්නේ දකුණු පැත්තේ. ඒතර එහෙනම් දැන් මේ රෝම සංඛ්‍යා ඉගෙන ගනිද්දී ඔකට තේරුණා හේනම් අගේ අඩුවෙන් පෙන්න වම් පැත්තේ යදන්න ඕනේ අගේ වැඩියෙන් පෙන්නකොට අපි යදන්නේ දකුණු පැත්තෙන් ඔය කාරණා මතක තියාගත්තොත් ඕගොල්ලෝ මම හිතන්නේ කවදාවත් ඇය ලියනකොට ඔය වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ එහෙම නේද හරි එතකොට අද අපි බලමු එහෙනම් දැන් ඕගොල්ලන් සාමාන්‍ය හතර ශ්‍රේණි ඉන්න දුවලා පුතාලට මේ විදිහට මම හිතන අවබෝධය ලබන්න ඕනේ යම් සීමාවක් තියෙනවා අපි ඒ සීමාව තුල ඉඳගෙන තමයි අපි කතා කරන්න ඕනේ ඒ කියන්නේ තියෙන්නේ ඕගොල්ලන්ට සමන එකේ ඉඳන් විස්තර යනකම් ලියන්න කියලා. ඉතින් දැන් මම කිව්වේ මේක කා හොඳට මතක තියාගත්තා නම් අගේ වැඩි වෙනකොට ලියන්නේ දකුණු පැත්තෙන් කියවන්නේ. මේ මන් කොච්චර ලේසිද කියලා. මෙන්න 10ට ආවා. 11 නේ නෙමෙයි. 10යි 1යි 11යි. 10යි 2යි 12යි. 10යි 3යි 13යි. 10යි 4යි 14යි. 10යි 5යි 15යි. ලේසිද නැද්ද? ලේසි. එහෙනම් මෙතන තියෙන කීයද කියන්න මට? 20 දැන් බලන්න 20 අරන් ගියා මෙතෙන් 20 එකක් එකතු කරා 21යි 20 දෙකක් එකතු කරා 20 තුනක් එකතු කරා 23යි 500ම අන්න ඒ විදිහට දකුණේ පැත්තෙන් යොදපුවාම
කිසිදු ගැටලුවක් නැතුව රෝම සංඛ්‍යා ඉදිරියට ලියාගෙන යන්න පුළුවන්. මම හිතන්නේ රෝම සංඛ්‍යා පිළිබඳ ඉතාමත් පහසු විදිහට ඕගොල්ලෝ මම හිතන්නේ මින් ඉදිරියට ලියාගන්න පුළුවන් වෙයි. ඉතින් දුවේ පුතේ අද අපිට ගණිතය සඳහා තිබිච්ච කාලය ඉවරයි. නැවතත් දවසක ශිෂ්‍යත්ව විභාගයට වගේම ඔබගේ ජීවිත කාලය වැදගත් වෙන තවත් තුන ගණිත පාඩම පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. එහෙනම් හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. අද නැනස පන්තියට ආව සර්ලා මිස්ලා හැම කෙනෙකුටම අපි ස්තුතිවන්ත වෙනවා. දුවල පුතාට මතක් කරන්නේ මේ පන්තියට එන්න කැමති නේ ඔයගොල්ලෝ. මෙච්චරයි කරන්න ඕනේ. විදුහල්පතිතුමා මාර්ගෙන් අපිට ලියන්න. නිෂ්පාදක නැනස ITN වික්‍රමසිංහපුර බත්තර මුල්ල. එතකොට දුවේ පුතේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ පන්තියට එන්න. අපි ලබන සුමානෙත් මේ වගේ සරල පාඩමක් අරගෙන සරලව දුවල පුතාලට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන ලබන සුමානෙත් අපි එනවා.